ඊළඟට අපි මිතුන ලග්නේ. දැන් මිතුන ලග්නේට මම මේ පහුගිය කාලේ කිව්වේ අපි අම්මෝ කොච්චර නම් ප්‍රශ්න ආපු පිරිසක්ද මිතුන ලග්නේ හිමියෝ. විවිධ ප්‍රශ්න, විවිධ තරාතිරම් වලින් අයට විවිධ ප්‍රශ්න ආවා. චිත්ත පීඩා කෙලවරක් නැතුව ආවා. දැන් ඔබට ඔන්න ඔබට තෑගි මල් ලැබිලා තියෙනවා. එක පැත්තකින් ජනවාරි මාසේ 17 වෙනිදා මේ සෙනසුරු හිටියේ මකර රාශියේ, ඒ කියන්නේ ඔබේ 8 වෙනි භාවේ. මම කියන විදිහට බෝගම්බර හිර ගෙදර ඉඳලා එයාගේ දිව්‍ය විමානට ආවා කුම්භ රාශියට. එතනින් ඔබට ඔබේ ඔබගේ කටයුතු වෙනසක් වුණා. ඔබගේ තිබුණු ගැටලුකාරී තත්ත්වයන් සහනදායක තත්ත්වයන් බවට පත් වෙන බෑග්‍රවුන්ඩ් එක නැත්තම් පසුබිම හැදුනා. ඔබ හිරෙන් නිදහස් කළා. හැබැයි හිරෙන් නිදහස් වෙච්ච එක මං කවුරු හරි හිතනවා නම් දිගට අරහට ලැබෙන්න එපා කියලා, නෑ එහෙම ලැබෙන්නේ නෑ. ඔබ කොච්චර සුසුකම් ලාභියෙක්ද, ඔබ මොනතරම් දුරට මේ සබාදහමෙන් දෙන තෑගිමල්ල ගන්න ඔබ වටපිටාව හදාගන්න කෙනෙක්ද, ප්‍රඥා ගෝචරද, ඒ තරමට තමයි මේක ලැබෙන්නේ. ඒ නිසා මේ සෙනසුරු මේ විදිහට නව වෙන්නට ඇවිල්ලා ඔබට පෙර පින් මතු කරන අතරේ රවි ග්‍රහයා මේ සියල්ලටම වඩා ලග්න 12න් හැමෝටම වඩා ඔබට තමයි ඉතාම උසස් ප්‍රතිඵල උදා කරන්නේ. මිතුන ලග්නය මට කතා කරලා කියන්න, මට කතා කරලා කියන්න ඔය කියන කතාව හරිද වැරදිද කියලා. මොකද මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ 14 වෙනිදාන් පස්සේ එක සතියක් ගෙවෙනකොට, ඒ කියන්නේ 20 පහුවෙනකොට මේ ඔබට ඔබේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඔබගේ බලාපොරොත්තු ගොඩක් ඉෂ්ට සිද්ධ වෙන වෙලාවක්. මොකද මේ 11 වෙනට රාහුත් යනවා. ඉතින් නම ප්‍රසිද්ධ වෙන අයට නම ප්‍රසිද්ධ වෙන්න බෑග්‍රවුන්ඩ් එකක් හැදෙනවා. ආදායන් තත්ත්වය යහපත් වෙන්න බෑග්‍රවුන්ඩ් එකක් හැදෙනවා. ඒ වගේම මේ සඳු බුද චන්ද්‍ර හිතර අධිපති චන්ද්‍රයත් ඥානයේ අධිපති බුදත් මේ 11 වෙනට යනවා. මේ හැමෝටම මෙතන ගැලපෙනවා. ඒ නිසා ලොකු පිරිස් බලයක් ලැබෙනවා ඔබේ තරාතිරම අනු. ඒ නිසා ඔබට යමක් කමක් විකුණ ගන්න තිබුණා නම් ඒකට නියම මිල ලැබෙන වෙලාව. කලින් ඒක වෙන්නේ නැහැ. කලින් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මේක හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න. සිකුරු 12 වෙනේ යන්නේ පුෂ්‍යභ රාශියේ. 12 කියන්නේ නාස්තිය ගැන, වීදම ගැන කියන තැන. ඔබටත් ඔබේ විදේශ ගමන් බිමන් බලාපොරොත්තු වෙන අයට ඒ සඳහා අවශ්‍ය පරිසරය ගොඩනැගෙනවා. ඒ වගේම තමයි ලොකු වියදමක් කරන්නත් හේතු වෙනවා. ඒක පැත්තකින් බක්මහා උලෙල භාග්‍යවත් මාසය, සිංහල අලුත් අවුරුද්ද. ඉතින් වියදම් ගොඩක් යනවා. ඉතින් මේවට වියදම් කරන්න ඔබට ලැබෙනවා. ඔබට ලැබෙනවා හේතුව තමයි මේ කුජ ග්‍රහයා මිතුන රාශියේ ලග්නගතව යන්නේ. කුජ ග්‍රහයා මිතුන රාශිය යනකොට නිකන් දෙවිනි වෙන්න කැමති නැහැ. නෑ බෑ කියන්න කැමති නැහැ. නැති බැරිකම් කියන්න කැමති නැහැ. ඒ නිසා ඔබ මහන්සි වෙලා හම්බ කරන වෙලාව. ඉතින් මේ වගේ ප්‍රතිඵල ඔබට ලැබෙනවා. ඔබටත් මම කියන්නේ මේවා තේරුම් අරගන්න. තේරුම් අරගෙන මේ ග්‍රහ ගෝචරයත් එක්ක මේ ග්‍රහයින් අහවල් තැනට ගියා, මෙතෙන්ට ගියා, මෙතනින් ලැබෙනවා, මෙතනින් එහෙමම වෙන්න නම් අපි වැඩ කරන්න ඕනේ. අපි වැඩ කරන්න ඕනේ. අපේ ශ්‍රමයට දැනුමට වටිනාකමක් ලැබෙනවා. හැබැයි ශ්‍රමයක් නැත්නම් දැනුමක් නැත්නම් එහෙම නැතුව වැඩ කරන අය හිතයි කොහොම මේ බලාගෙන ඉන්නවා ලැබෙනකම්. සමහරු ලොතරැයි ඇදගෙන බලා ඉන්නවා. ඉතින් ඒ අනුනකම් වලට යන්න එපා. මොලේ පාවිච්චි කරන්න, මොලේ පාවිච්චි කළා යමක යෙදෙන්න. තමන්ට තමහර ජම්මපත්‍ර තියෙනවා. කොච්චර උත්සාහ ගත්තත් පෙර පව් තියෙනවා. සප විඳින්න, ආර්ථිකය ගොඩනගා ගන්න පෙර වාසනාව නැති අය. මේ හැමෝටම මම කියනවා මේ ලග්න 12ම අයට ඔය කියන ප්‍රතිඵල ලැබෙන්න නම් සනිගේ සනියන්තරයේ යන අයට තේරුම් ගන්නට ඕන ඔය කාල පරිච්ඡේදය. ඔය කියන විදිහේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි සනිගේ සනියන්තරයේ යන අය දෙමෝපියන්ට කළගුණ සලකන අය නම්, පිළි උත්තම් පුදනවනම්, අසරණ අයට සරණ වෙනවනම්, බෙදා හදාගෙන කනවනම්, අර වැඩිපුර ජොලියට බර වෙන්නේ නැතුව දැහැම ජීවිතයක් ගත කරනවා නම් අන්න ඒ අයට විතරක් සනිගසන යන්ත්‍රයේ ගියත් සහනයක් ඇඟට දැනෙන්න ලැබෙනවා. කේතු දසා අතුරු දසා තියෙන අයට, කේතු දසා අතුරු දසා තියෙන අයටත් ඒ වගේම තමයි. ඔබටත් ඔබ බලාපොරොත්තු වෙන තරමට කෝ නෑනේ, තාම නෑනේ. එහෙම තමයි. මොකද ඒ කාලවල මේ සසරේ දුක පෙන්නන කාල, සසරේ දුක පෙන්නන කාලවල සැප ලැබුණොත් එහෙම මේ සබ්ජෙක්ට් එක බොරු වෙනවා.
මේ සබ්ජෙක්ට් එක බුදුවදනත් සමහරවිට පිළිගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි ඒ කාලවල උන්නාංශයටත් අකුසල් බල දුන්නා කියන්නේ. ඒ නිසා මේවා ඉතින් අපි ජන්මපත්‍රයේ පරීක්ෂා කරගෙන ඕනේ ඒව දැනගන්න. නමුත් එහෙම නැති අයට ඔන්න දෙවියනේ කියලා ඔය කටයුතු. දැන් ඔය ලග්න පලාපල අහන අයත් දැනගන්න ඕනේ. ලග්න පලාපල කියන අයත් දැනගන්න ඕනේ. මොකද්ද මේවා මේ කිව්ව පළියට ලැබෙන්න නම් අපි යමක් කරන අය වෙන්න එපා. අපි ක්‍රියාවේ යෙදෙන අය වෙන්න ඕනේ. අපි ක්‍රියාත්මක පුද්ගලය වෙන්න ඕනේ. ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව යම් උත්සාහයක යෙදෙන කෙනෙක් වෙන්නට ඕනේ. එහෙම අයට විතරයි මම මේ කියන්නේ. නැතුව ගෙවල් වල අම්මගෙන් තාත්තගෙන් කකා බිබී ඉන්න අයට නෙමෙයි මම කියන්නේ. ඒකත් හොඳට තේරුම් ගන්න. හැබැයි කොහොම මට නම් හොඳක් නැහැ. හොඳක් වෙන්නේ කොහෙද? අවුරුදු දෙකමාරක්. සමහර මිතුන ලග්නයට අවුරුදු පහක්. මේ අකුසල් පල දුන්නා. නමුත් දැන් මේ කාල සීමාවේ තේරුම් ගන්නට උනේ මේක හොඳ උණයි කියලා, මේ ග්‍රහ මාරුවක් උණයි කියලා පහවදාට කොට්ටි යටින් සල්ලි ගෙනත් තියන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. කොට්ටි යටින් සල්ලි ගෙනත් තියයි කියලා හිතාගෙන බුදිය ගන්නවා නම් ඒ මනුස්සයා මෝඩේ. ඒ නිසා මම කියන්නේ නුවණකාරයින්ට, ප්‍රඥාවන්තයින්ටයි මම මේ කියන්නේ. ලග්න 12 මායට මම මේ කියන්නේ. ඔබ උත්සාහවන්තයෙක් වෙන්න ඇති. ඔබ විශාල ව්‍යාපාරයක් ගොවිතම් බත් කරන කෙනෙක් වෙන්න ඇති. හැබැයි ඔබගේ උත්සාහයේ ප්‍රතිඵල ලැබෙන්න නම් ඔබගේ මේ ජන්මපත්‍රයේ මේ 9 වෙනි භාවය බලවත් වෙන්න ඕනේ. දෙවන භාවය බලවත් වෙන්න ඕනේ. 11 වෙනි භාවය බලවත් වෙන්න ඕනේ. මෙහෙම වුණොත් විවාහ ස්ථානය බලවත් වෙන්න ඕනේ. දැන් මෙහෙම වුණාම තමයි අටවැන්න බලවත් වෙනවා. අටෙන් කියන්නේ গুপ্ত තැන, රහස් තැන. හිතපු නැති ධනෙ. හිතපු නැති වාසනාව ලැබෙන්නේ අටවැන්න අධිපතිය බලවත් වුණොත්. අන්න එහෙම තියෙනවා. එහෙම තමයි තියෙන්නේ. ඒ නිසා මේක තේරුම් ගන්න මේ අයාලේ යන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. මේක මෙයා ඔයාට මෙහෙම වෙනවා කො එහෙම කලාතුරකින් මිනිස්සුන්ට ඔය කියන කතන්දරේ 100ට කෙනෙකුට හරියන්න පුළුවන්. මම කියන්නේ පොදුවේ කවුරුත් කල්පනා කරලා බලන්න, හිඟන්නගේ ඉඳලා මහරජාට යනකම් මම මේ කියන දෙයට මුණ දෙන්න වෙනවා. කොච්චර පිම්බත් කෑවත් සමාජයේ මහජනතාවගේ සල්ලි වලින් මේ බඩ ගෝස්තරේ හදාගත්තත් අකුසල් පල දෙන වෙලාවට අකුසල් පල දෙනවම තමයි. හැබැයි මේ ගොවිතැනක් බතක් කරන අය, දහ දුක් විඳලා කීයක් හරි හම්බ කරන අය, ධාර්මික වෙළඳාමක් කරලා හම්බ කරන අය, ඩොන්න සබදාම බොහොම ලස්සනට සාධාරණ විදියට මේ අවුරුද්දේ සලකනවා කියලා තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන මම කොතනද ඉන්නේ, මම කවුරු වගේ කෙනෙක්ද, මම මහන්සි වෙලා කන කෙනෙක්ද, එහෙම නැත්නම් පිනට ඉඳගෙන කන කෙනෙක්ද, මේවා තේරුම් ගන්න. මේ කවුරු හරි හිතනවා නම් මේ මට මේ මෙහෙම කියලා තිබුණා, මේ මෙහෙම හරියනවා කියලා මේ කියලා දවස් තුනකින් කමෙන්ට් දානවලු. මම දන්නේ කමෙන්ට් දානවලු මට හරියන්නේ නැහැ කියලා. හරියන්නේම නැහැ මිනිසුන්ට. ඒ මිනිසුන්ට හරියන්නේම නැහැ. මොකද දන්නවද? මේ උඩින් දෙයියෝ දෙනකම් බලා ඉන්නවා. දෙයියෝ දෙනකම් බලා ඉන්න එක තමයි ඔය වෙන්නේ. ඒ නිසා මගේ පලාපලේ වෙනස් අනිත් අයට වඩා. මට පුළුවන් තරම් දොස් කියලා දාන්න. ඒක කමක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරානේ. මේ බැනනකම් ඉඳලා දැන් බැනලා ඉවරද කියලා උන්නාසේ ආපුවම, බැනලා ඉවර නම් මේ ඔයාගේ බත් පිගානට බෙදාගත්තා කියලා හිතාගන්න. ඈ ඔය පිගාන මම කන්නේ නැහැ, ඔයාම කන්න. ඔයාම ගන්න. අන්න ඒ වගේ හොඳ මේ අර්ථකථනක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ කවුරු හරි කාට හරි බයිනෝ නම් දොස් කියනවා නම් එයා ඒ පුද්ගලයා හිතන්න ඇත්තටම මම පෙර අකුසල් කර ඔයා මේ කියන පුද්ගලයා මොනතරම් අකුසල් කරපු කෙනෙක්ද? අනිත්‍යයට ද්වේෂ සහගතව විඳ දරා ගන්න බැරුව මේ කර කියා ගන්න දෙයක් නැතුව පුළුවන් තරම් හිතෙන් මරනවා, හිතෙන් විනාශ කරනවා අනිත් මිනිස්සු. එහෙම කරන්න තමන් කරා පාරාවලල්ලක් වගේ එනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. පාරාවලල්ලක් වගේ. ඉතින් ඒ නිසා තමයි කියන්නේ අර හැමදිස්සෙම යහපත් ගතිගුණ තියාගෙන, යහපත් ඇවතුම් තියාගෙන කටයුතු කරන්න. අර මම නිතරම කියන්නේ අර මෛත්‍රිය, කරුණාව, දයාව ඔබේ දරුවන්ට පුරුදු කරන්න. ඔබේ බිරිඳට පෙන්වන්න. මගේ මහත්ය හරි අභිමානවත් චරිතයක්. මොකද කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ අපේ මහත්තයා. අපේ මහත්තයා කිසි කෙනෙකුත් එක්ක මේ මත ගැටුම් ඇති කරගන්නේ නැහැ. හරි වාසනාවන්ත බිරිඳක් කෙනෙක් පුතේ ඔය අම්මා හැටියට මමත්
මේ වගේ අපච්චි කෙනෙක් ලැබුණම මේ වගේ තාත්තා කෙනෙක් ලැබිච්ච එක අපේ පවුල හරි වාසනාවන්තයි. අන්න එහෙමයි අම්මලා තාත්තලා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා කාගේවත් මේ වීඩියෝ එකක් බලලා මේ ඒ මනුස්සයාට කුණුහරුපෙන් මනින්නයි, තව කාගේවත් දිනුව දැකලා ඒ මනුස්සයාට ද්වේෂ කරන්නයි, ඒ මිනිස්සු සදාකාලික නිරයට යනවා මිසක් යහපත් තැනකට සුගතියකට යවෙන්නේ නැහැ. ඒක මම හැමෝටම කියන්නේ මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන්න, සැනසීමෙන් කටයුතු කරන්න. මම එක අල්ප මාත්‍ර එක වචනයක් එක ස්පීල පාපිල්ලක් මිනිස්සු රවට්ටන්න මම මේවා සමාජගත කරලා නැහැ. එක වචනයක් හරි ඒ නිසාමයි අපිත් ඔබතුමාත් එක්ක මේ ගමන යන්නේ ඉදිරියට. කවුරු හරි කියනවනේ ඔබතුමාගේ මෙන්න මේ වචන නිසා සමාජය රැවටෙනවා කියලා, කරුණාකරලා මට පෙන්නන්න, මම ඒ වැරද්ද හදාගන්න. කවමදාවත් මම ඒ වගේ වචන පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. යහපත පිණිස තමයි මේ වචන උදාහරින්. ඔබටත් සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා.